Kasih pada enggak. හරි පුතේ හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගෙන ඉන්න අපි තව කට්ටිය පොඩ්ඩක් ලොග් වෙන එක බලා ඉමු බලමු මොකක් චූටි වෙලාවක් හැමෝමගේ තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න. ඒ වගේම ওই වීඩියෝ එකට හැම දෙයක්ම පේනවා. ඒ නිසා දෙමව්පියෝ ඉන්නවනම් අගපාතක ඉන්නවනම් අනිවාර්යෙන්ම සුදුසු ඇඳුමකින් සැරසී සිටින්න මොකෝ මේක රෙකෝඩ් වෙන නිසා. කරනවත් මතක තියාගන්න සර් ඔව් මේ මට ලයිට් ගිහින් තියෙන්නේ වීඩියෝ අරින්න බෑ. හරි ලයිට් ගිහලා නම් කමක් නැහැ පුතේ කරන්න දෙයක් නැහැ. මට බැටරිත් බහලා. ඒක නිසා. මං වීඩියෝ ඔෆ් කරලා තිබ්බට කමක් නැද්ද? සඳර පුතා ඔයාගේ ෆෝන් එක තව පොඩ්ඩක් පිටිපස්සට කරන්න. ඔයා පිටිපස්සෙන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා තියෙනවා. මේ සෝරි කැම් එක පොඩ්ඩක් පිටිපස්සට කරන්න බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා තියෙන නිසා ඔයාව පේන්නේ නැහැ මට. බෑග්ග්‍රවුන්ඩ් එක තමයි ඉස්මතු වෙලා පේන්නේ. ඒ නිසා කැම් එක තව පොඩ්ඩක් පස්සට කරන්න. එතකොට ඔයාව මට පැහැදිලිව පේනවා. හරි අපි ක්ලාස් එක පටන් ගමු. හරි අපි ක්ලාස් එක පටන් ගමු. හරි සීල් දිනාටම පුතේ ආයුබෝවන්. ඒ වගේම සුභ සැන්දෑව කියලා. ආයුබෝවන් සර් සුභ සැන්දෑව. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. හැමෝම පුතේ තමන්ගේ වීඩියෝ එක ඔෆ් කර මේ සෝරි මේ මයික් එක ඔෆ් කරගන්න. හැමෝම තමන්ගේ මයික් එක ඔෆ් කරගන්න. හරි. එතකොට අපි මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කරන පාඩම තමයි අපේ පාසල.
එතකොට මේ යටතේ මම ඔයාලට පළවෙනි ටියුට් එකක් ලබා දුන්නා. ටියුට් එකට අමතරව පොතේ ඔයාලා ගාව තියෙනව නේද පුරවැසි අධ්‍යාපනයේ ලියන්න පොතක්. පුරවැසි අධ්‍යාපනයේ හරි හැමෝම පුතේ ඒ පොත Taman ගාවට ගන්න. හද හැමෝම ඒ පොත Taman ගාවට ගන්න. හරි. හරි. අද පුතේ අපි කතා කරන්නේ හරිද අද අපි කතා කරන්නේ ජීව දත්ත තොරතුරු පත්‍රිකාවක් හදාගන්නේ කොහොමද කියලා. ආ ජීව දත්ත අර ජීව දත්ත තොරතුරු පත්‍රිකාවක් හදාගන්නේ කොහොමද කියලා. ආ ඔයගොල්ලෝ හරියට කියන බයෝ ඩේටා කියන්නේ ඒක. මේ ජීව දත්ත තොරතුරු පත්‍රිකාවක් කියලා කියන්නේ බයෝ ඩේටා එක. හරිද? එතකොට මේ ජීව දත්ත තොරතුරු පත්‍රිකාවක තියෙන්නේ ඔයාලගේ හරිද? ඔයාලගේ තොරතුරු ඇතුළත් කරලා මේක නිර්මාණය කරන්නේ ඔයාලගේ තොරතුරු ඇතුළත් කරලා. හරිද? එතකොට පුතේ අද අපි මේ ජීව දත්ත තොරතුරු පත්‍රිකාවක් හදාගන්නේ කොහොමද කියලා තමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. හරි මාතෘකාවක් ලියාගන්න හැමෝම මේ පොතේ මාතෘකාව ලියාගන්න. හරි ජීව දත්ත තොරතුරු පත්‍රිකාව. හරි ජීව දත්ත තොරතුරු පත්‍රිකාව. ජීව දත්ත තොරතුරු පත්‍රිකාව කියලා මෙන්න මේ වගේ ඉරක් නේදගන්න ජීව දත්ත තොරතුරු පත්‍රිකාව ඔයාලා දන්නවද ජීව දත්ත තොරතුරු පත්‍රිකාවක් හදාගන්න හැටි නෑ සර් හරි ආවලද 6 වසරේ ඉන්නේ නේ හරි අලියාගම ඉස්ලාම මට ඔයගලන්ට උපදේශක් දෙන්න තියෙනවා දෙමව්පියුත් ළඟ ඉන්නවා නම් හොඳයි මට ඒ දෙය කියද්දි දෙමව්පියොත් ළඟ ඉන්නවා නම් හොඳයි ඒ දේ කියද්දි. සෑ පොඩ්ඩක් ඉන්නවද? ඒ දේ කියද්දි. සෑ. ඔව්. සෑ ජීව දත්ත තොරතුරු පත්‍රිකාවක් කියන්නේ තමන්ගේ විස්තර ඇතුළත් මේ කොලයක්ද අන්න හරියට තමන්ගේ මේ විස්තර ඇතුළත් කරලා තියෙන පත්‍රිකාවක් තමයි ජීව දත්ත තොරතුරු පත්‍රිකාවක් කියලා කියන්නේ හරි හරි ප්‍රශ්නයක් නැහැ හරි ඔහොම මේක දෙය අහන්න මේ වෙනකොට පුතේ හරිද මේ වෙනකොට ඔයාලගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය නිකුත් වෙලා තියෙනවා හරි ශිෂ්‍යත්ව ප්‍රතිඵලය නිකුත් වෙලා තියෙනවා මම කිසිම කෙනෙක්ගේ ලකුණු හොන්නේ නැහැ මට ඒක වැදගත්කමක් ඇත්තෙත් නැහැ හරි සමහර කට්ටිය අර සමහර ළමයි ඉඳන් ඉන්න සමහර ළමයි ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල ලැබිලා ඔයගලගේ කඩෙන් ලකුණු සීමාව සමත් කරලා ඇති. හරිද? සමත් කරලා සමත් වෙලා ඇති. සමහර කට්ටිය හරිද? ශිෂ්‍යත්වයේ ලකුණු හරිද? ඒ කඩෙන් ලකුණු වලට වඩා පහලින් නැති. හරිද? උදේ ශිෂ්‍යත්වය අසමත් සමහරකට අසමත් වෙන්නේ නැහැ. සමත් වෙලා ඇති. උදේ ශිෂ්‍යත්වය අසමත් වෙනවා කියල කියන්නේ තමන්ගේ ජීවිතය අසමත් වීමක් නෙවෙයි. කීයටවත් හිතන්න ඔයගලගේ ඉදිරි අනාගතයට හරිද? ආසන්න පොතේ ප්‍රශ්නයක් නැහැ. මම අසමත් වෙච්ච මේ කවුරු අසමත් කියන්නේ කඩේ ලකුණු වලට මම අකට අසමත් කියන්න කැමතිත් නැහැ. කඩේ ලකුණු වලට වඩා අඩුවෙන් ගන්න කරා. හරිද? ඒතකොට පුතේ ඒ ඔයගලගේ ජීවිතය අසමත් වීමක් නෙවෙයි.
කීයටවත් හිතන්න එපා. ජීවිතයේ අසමත් වීමක් නෙවෙයි ඒක. හරි? ඔය ශිෂ්‍යත්වයේ ප්‍රතිඵලය අපොස සාමාන්‍ය පෙළ විභාගයට බලපාන්නේත් නැහැ. හරි? අපොස සාමාන්‍ය පෙළ විභාගයට බලපාන්නේත් නැහැ. උසස් පෙළ විභාගයට බලපාන්නේත් නැහැ. හරි? කිසියම් රැකියාවකට යන්න බලපාන්නේත් නැහැ. කිසිම තැනකදී අහන්නේ නැහැ ශිෂ්‍යත්වයට ලකුණු කීයද කියලා. හරි කිසිම තැනකදී අහන්නේ නැහැ ශිෂ්‍යත්වයට ලකුණු කීයද කියලා කිසිම තැනකදී අහන්නේ නැහැ හැබැයි ඕගොල්ලන්ගේ අහනකොට උදේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය නම් හැමතැනදීම අහනවා අපොස උසස් පෙළ විභාගය නම් හැමතැනකදීම අහනවා අද අපොස උසස් පෙළ ප්‍රතිඵලය නම් හැමතැනකදීම අහනවා අද ඒ නිසා පුතේ අරද ඒ නිසා ඕගොල්ලන්ගේ ඉදිරි අධ්‍යාපන ජීවිතේට මේ ශිෂ්‍යත්වය කියන විභාගයේ ප්‍රතිඵලය නම් දුතන්නවත් එපා මගේ ආදරණීය ගුරුවරයා මම ආදරෙන් කියන්නේ හරි මේ මහන්සි වුණොත් අපි මහන්සි වුණොත් හරි අපි මහන්සි වුණොත් අනිවාර්යයෙන්ම අපේ ගමන වළක්වන්න කාටවත් බැහැ මගේ රත්තරන් දුවේ හරි මේ ඔයාලා ඉදිරියේ කතා කරන මේ මම ගත්තොත් ශිෂ්‍යත්ව ප්‍රතිඵලය හරිද ඉතාම දුර්වල මට්ටමක තිබ්බ කෙනෙක් හරි අපේ ශිෂ්‍යත්වයේ ලකුණු මගේ හරිද මම ගැන කියන්නේ අපේ ශිෂ්‍යත්වයේ තිබ්බ කඩේ ලකුණු ප්‍රමාණය තමයි 144න් බැලුවේ හරි 144න් බැලුවේ 2006 මම ශිෂ්‍යත්වයේ හරි 2006 කඩේ ලකුණු ප්‍රමාණය තිබ්බේ 144න් බැලුවේ උදේ ඔයාලා විශ්වාස කරන්න මේ මට ලකුණු තිබ්බේ ලකුණු වසමයි මේ මට ඔයාලා ඉස්තරා කතා කරන මට තිබ්බේ ලකුණු 80යි හරි හැබැයි පුතේ කවදාවත් මම මෙතනින් වැටුනේ නැහැ හරි කවදාවත් මම මෙතනින් වැටුනේ නැහැ හරි කවදාවත් මම මෙතනින් වැටුනේ නැහැ පුතේ මගේ අපොස සාමාන්‍ය මම මගේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය A3යි හරිද A3යි B6යි A3යි B6යි ඊපස්සේ අර ඊපස්සේ අපොස උසස් පෙළ විභාගයේ මගේ ප්‍රතිඵලය A2යි B1යි so C1යි මම විශ්වවිද්‍යාලේ නැද්ද විශ්වවිද්‍යාලයට මම හරි ඔයාලට කියන්න මම ක්ලාස් කරන්න පටන් ගත්තා මම උසස් පෙළ දේශපාලන විද්‍යාව උගන්වනවා හරි මම උසස් පෙළ දේශපාලන විද්‍යාව උගන්වනවා මම ඒ ලෙවල් ඉවරුම් ගමන ක්ලාස් කරන්න පටන් ගත්තා දේශපාලන විද්‍යාව ඔය ශිෂ්‍යත්වයේ පාස් වෙලා මාත් එක්ක එක පන්තියේ ඉඳපු ශිෂ්‍යත්වයේ සමත් වෙච්ච කට්ටිය දෙවනි පාර කරන මම ක්ලාස් එකට ආවා හරි මම ක්ලාස් එකට ආවා එතකොට පුතේ මේ වෙනකොට ටියුෂන් කරන ගුරුවරේ අන්තර් ප්‍රදේශයේ පෙරලිකාරී ගුරුවරේ අපස සාමාන්‍ය පෙළට ඉතිහාසය උගන්වනවා අපස උසස් පෙළට දේශපාලන විද්‍යාව උගන්වනවා ඒ වගේම පුණ විශ්වවිද්‍යාලයේ විසිටින් ලෙක්චර් කෙනෙක් හරි විසිටින් ලෙක්චර් කෙනෙක් හරි එතකොට පුතේ මේ මගේ මේ ගමනෙන් මට ශිෂ්‍යත්වයේ කියන විභාගයේ බලපෑමම නැහැ ඉතින් ආදරණීය දුවේ පුතේ ඕගොල්ලන්ගේ ශිෂ්‍යත්වයේ ප්‍රතිඵලය කුමක් වුවත් ඒක උතනින් අමතක කරන්න. ඒක මෙතනින් ඉවරයි. හරි හැමෝටම මම කියන්නේ. හරි හැමෝටම මම කියන්නේ. හරි ඒ නිසා අපි මහන්සි වන විදිහට තමයි අපේ ප්‍රතිඵලය ඉදිරි අනාගතය සාර්ථක වෙන්නේ. අපි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ හොඳට කරමු. මොකද ඒක අපේ අනාගතයට වැදගත්. ඒක ජොබ් එකකට යද්දී අහනවා, රැකියාවකට යද්දී අහනවා. අපොස උසස් පෙළ විභාගයේ මුතට ලියනවා. අහන්නේ. ඒක අහනවා. හරි? ඒක අහනවා. හරි? ඒ නිසා පුතේ මේ විභාගයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල දැන් නිකුත් වෙලා ඇත්තේ. හරිද? කිසිම කෙනෙක් ඒක ඉවරයි. ඒක අමතක කරන්න. දෙමෝපියන්ටත් මම කියන්නේ දරුවන්ට කිසිම පීඩනයක් ඒ සඳහා ලබා දෙන්න එපා. හරි? දරුවන්ට කිසිම පීඩනයක් ඒ සඳහා ලබා දෙන්න එපා. පැහැදිලිද? හරි. එහෙනම් පුතේ අපි අලුත් ජීවයකින්
හරි අලුත් ආරම්භයකින් අද අපි පටන් ගන්නවා හරි හරි හරිනේ අද පුතේ අපිට කතා කරන්න තියෙන්නේ ජීවදත්ත තොරතුරු පත්‍රිකාව හරි ජීවදත්ත තොරතුරු පත්‍රිකාව පිළිබඳව තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ හරි මේ ජීවදත්ත තොරතුරු පත්‍රිකාව කියලා මේ තමන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරලා තමන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරලා නිර්මාණය කරපු දෙයක් තමයි මේ තොරතුරු පත්‍රිකාව කියලා කියන්නේ ජීවදත්ත තොරතුරු පත්‍රිකාව කියලා කියන්නේ මේ ඕගොල්ලන්ගේ ජීවන අර ජීවදත්ත තොරතුරු පත්‍රිකාවක තියෙන ඕනි පළවෙනි එක තමයි පුතේ මොකද්ද සම්පූර්ණ සම්පූර්ණ නම සර් ලියා ගන්න ඕනද එපා මම කියන්න ලියා ගන්න ඕනද සම්පූර්ණ නම සම්පූර්ණ නම කියලා කියන්නේ ඔයාලගේ සම්පූර්ණම නැත්තම් කෙටි වචන දාලා දැන් හිතන්නකෝ මගේ මම කියන මේ N A S S ගුණා මේක සම්පූර්ණ නම නෙමෙයි හරි මේක සම්පූර්ණ නම නෙමෙයි මේක මුලපුරු සමග නම මේක තමයි මුලපුරු සමග නම කියලා කියන්නේ හරි සම්පූර්ණ නම කියනවනම් මෙන්න මේවැ තේරුමක් තියෙනවා මෙන්න මේවැගේ තේරුමක් එක දැන් ඒක තමයි මගේ සම්පූර්ණ නම කියනවා හොඳද මේ ඉන්නකෝ කියන්නේ නාවාල ආරච්චිලාගේ යම් කියන ආරච්චිලාගේ සමිත අනිත් S එකෙන් ශිහාන් අනිත් ගුණරත්න හරිද එතකොට සම්පූර්ණ නම කිව්වම අපි ලියන්න ඕනේ අන්නේ ඒ වගේ සම්පූර්ණ නම කිව්වම අපි ලියන්න ඕනේ මේ නාවාන ආරච්චිලාගේ සමිත ශිහාන් ගුණරත්න මෙන්න මේකට තමයි කියන්නේ සම්පූර්ණ නම කියලා. එතකොට ජීවදත්ත තොරතුරු පත්‍රිකාවක තියෙන මොකක්ද ඉස්සල්ලාම? සම්පූර්ණ නම. හරි. සම්පූර්ණ නම තියෙනවා. හරි. දැන් හැමෝම අංක 1 දාලා ලියා ගන්න. පාට පෑන දෙකක් තියෙනවා. කළු පෑන නිල් පෑන කියනවනම් හොඳයි. හරිද? කළු පෑන කුයි නිල් පෑන කුයි තියා ගන්නවනම් හොඳයි. ඉස්සල්ලාම ලියා ගන්න අංක 1 දාලා සම්පූර්ණ නම කියලා. සම්පූර්ණ නම හරි සර් සම්පූර්ණ නම හරි ඊට පස්සේ මෙන්න මේ වගේ ඩොට් දෙකක් දාලා මෙන්න මේ වගේ ඩොට් එකක් දාලා ඉස්සරහින් ඔයාලගේ තියෙන සම්පූර්ණ නම ලියන්න ඕනේ දැන් මම එක්කෙනෙක්ගෙන් අහන්න එයාගේ සම්පූර්ණ නම හරිද කියලා බලන්න ඔෂාන් කියන වගේ සම්පූර්ණ නම මොකක්ද කියලා ඔෂාන් හරිෂ ඔෂාන් ජයලා තාරාචිලාගේ හරිෂ ඔෂාන් අන්න ඒ වගේ ලියන්න ඕනේ දිල්මි කියන ප්‍රශ්න කියන්නද පොඩ්ඩක් මම අහන්න පුතාව ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒතොර ඔයගොල්ලන් අහන්න දිල්මි කියන්න බලන්න සේනකෝන් මුදියන් සේලාගේ නුවන් අසේල කුමාරගේ විසිදඟන තැනපත් අන්න ඒක එන්න සම්පූර්ණම හැමෝම ලියන්න තමන්ගේ සම්පූර්ණම හැමෝම ලියන්න අන්න ඒ වගේ තමන්ගේ සම්පූර්ණම හැමෝම ලියන්න
හැමෝම ලියන්න ඕන. තව කට්ටිය දෙනවා අපි බලමු. ඊවත් හැමෝම ඔව් සර්. හරි. දෙවනියට දාන්න. හරි දෙවනියට තියෙන පුතේ ඔහොම ඉන්න කවුරු ලියන්න එපා. ලියන්න එපා බලාගෙන ඉන්න ඕනි. ලියන්න එපා බලාගෙන ඉන්න. දෙවනියට දාන්නේ මුල කුරු සමග නම. මුල කුරු සමග නම. දැන් මුල කුරු සමග නම ගත්තාම අර ඉස්සර ලිව්වා වගේ අර කෙටියෙන් ලියන්න පුළුවන්. ආ හැබැයි මේ කෙටියෙන් ලියද්දී ආ ඉංග්‍රීසියෙන් භාගය සිංහලෙන් භාගය ලියන්න බෑ. අපි මේක හදන්න දැන් සිංහලෙන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන්ම සිංහලෙන් තියෙන්න ඕනි ඔක්කොම. ආ දැන් ඒ මගේ නම මගේ මුල කුරු සමග නම N A S S වුණා. මගේ ඒක තියෙන්නේ එන් කියලා කියන්නේ මෙහෙම සිංහලෙන් එන් ඒ එස් එස් ගුණරත්න ආ නැත්තම් ඔයාලා මෙහෙම කියන්නවා දැන් ඕගොල්ලෝ මේ අපි සම්පූර්ණයෙන්ම සිංහලෙන් හදන්නේ හරි ඒ නිසා මෙහෙම කියන්න එපා මෙහෙම ලියුවොත් තමයි හරි මෙහෙම කියන්න එපා එන් is guna meka waradi hari mehema liyuwot waradi baagayak ingreesiyen baagayak singale hari eka nisa ehema danne ne jeevadatta torturu patrikawa menna me kroge thamai hari hari dan oyala kute mulakuru samaga nama liyanna oyalage mulakuru samaga nama එම එක්කෙනෙක්ගෙන් අහනවා අයියා කොහොමද ලිව්වේ කියලා. වෙසඳු කියන්න බලන්න. අර අත උස්සලා තියෙන කට්ටිය විතරයි මම කියහන්නේ ඈ. වෙසඳු. කොහොමද ලිව්වේ? එයා නෑ. ජෙහාන් කියන්න බලන්න ජෙහාන්. පීජි ජෙහාන් ඇන්ජලෝ පෙරේරා. ඒක පුතා සම්පූර්ණයෙන් ඉංග්‍රීසියෙන් මේ සෝරි සම්පූර්ණයෙන්ම සිංහලෙන්ද ලිව්වේ පීජි කියන එකක් ඔව් සර් හරි එතකොට තරිණි M M K A D සිතුමිණි තරින්දි ගුණවර්ධන සඳරු කොහොමද ලියුවේ R M සඳරු මනෝදිය රත්න ඒෂාන් K M ඒෂාන් ශකුන්ත චන්ද්‍රරත්න හරි හරි ඊට පස්සේ පුතේ ඇතුළත් කරන්නේ හරිද උපන් දිනය තුන උපන් දිනය
උපන්දිනය උපන්දිනය ලියා ගන්නද සර්? ඔව් ලියා ගන්න. උපන්දිනය. දැන් හැමෝම තමන්ගේ උපන්දිනය ලියන්න. ඉස්සලාම ලියන්න අවුරුද්ද, ඊට පස්සේ මාසය, ඊට පස්සේ දිනය. අවුරුද්ද, මාසය, දිනය. 2000 කීයද ඔයාලා? 2000 කීයද ඔයාලගේ? ඔයාලා 2011 මේ දැන් උපන්දිනේ දැන් උපන්දිනේ ආයි ඉංග්‍රීසියෙන් ලිව්වොත් එහෙම මේ වර්ෂයේ අන්තිම දාලා දිනේ ඉස්සරහට දාන්නේ. ඔව්. ඒ ඉංග්‍රීසි වලින් එළියත් අපි මේ සිංහලෙන් හදන්නේ. නෑ දන්නේ නැහැ එහෙම. හරි පුතේ හරි නෑ නෑ ඒක තමයි අහන්න ඕනේ දන්නේ නැතේ. ඒක තමයි අපි මේ සිංහලෙන් අහන්නේ කරන්නේ. ඉංග්‍රීසි වලින් ලියද්දී අනිත්ද දැන් මම මොනවද කිව්වද වනේ පුතේ දන්නේ නැති දේවල් අහන්න ඕනේ දන්නේ නැති දේවල් අහන්න දැන් මම බැන්න දුවාට අහන්න එපා මගෙන් එන්න දන්නේ නැති දේවල් අහන්න ඕනේ ඒක නෙමෙයි අපි පන් තියෙන්නේ නේ දන්නේ නැති දේවල් සියල්ලම අහන්න ඕන හොඳයි ආපහු හරි හැමෝම තමන්ගේ පන් දිනේ ලිව්වද දැන් අවසන් ඊළඟ එක අපි ලියන්නේ කොහොමද දන්නවද මෙම වර්ෂයේ ජනවාරි මාස පළවෙනි දිනට වයස අර පොඩක් ඉන්න ලියන්නපා මම බෝඩ් එකේ ලියලා බලන්න මෙම වර්ෂයේදී ජනවාරි පළවෙනි දිනට වයස මෙන්න මෙහෙම ලියලා පොඩකින් හරිද මෙන්න මේක හදාගන්නේ හරිද මේක හදාගන්නේ දැන් මේ යන්නේ 2022 නේ 2022 හරිද ඊට පස්සේ මාසේ තමයි අදට මෙහෙම හදන්නේ ජනවාරි පළවෙනිදාට හරි 1 1 හරිද ඒකෙන් පුතේ අඩු කරන්න ඕනි ඔයාලගේ උපන්දිනය මගේ 1995 9 3 2 මෙන්න මේකෙන් අඩු කරන්න හරිද මේකෙන් අඩු කරන්න එතකොට තමයි මෙම වර්ෂයේ ජනවාරි පළවෙනි දිනට ඔයාලගේ වයස හරි ඔයාලගේ වයසෙන් එතකොට මේ පැත්තෙන් එකක් මේ පැත්තට එහෙම ගිනිච්චොත් 11 වෙනිදේ වෙන්නේ මාසයක් යන්නේ එතකොට යනවා යන පැත්තට දැන් බැරි වෙලා දැන් මේ පැත්තෙන් ඉතින් මෙහාට ගෙන්න උනොත් අවුරුද්දක් යන්නේ මේ පැත්තෙන් එතකොට 12ක් යන්න ඕනේ හරි එහෙම කරලා Tamanගේ වයස හදාගන්න දැන් එහෙම කරලා Tamanගේ වයස 2022 එකයි එකට එකයි එකට අවුරුදු කීයද මාස කීයද දින කීයද කියලා හදන්න. අදලා මේ උතර හදන්න එපා වෙනම හදන්න ඕනි. උතර හදන්න දැන් අපි ජීවිත උතුරු පත්‍රිකාවන්නේ හදන්නේ. හරිද? එහෙම හදන්න ඕනේ. ආ? වෙනම තැනකද හදන්න ඕනේ? ඒක හදන්න වෙනම තැනක ගාන හදන්න වෙනම තැනක උතන එහෙම ජීවිත උතුරු පත්‍රිකාව ඇතුලේ එහෙම ගාන හදන්න යන්න එපා. ඒක ලස්සනට තියෙන්න ඕනේ එකක්. ජීවිත උතුරු පත්‍රිකාව ගියා තමයි උතුරු දුලත් කර කාට හරි දෙන්න දෙන එකක්. ඒක ලස්සනට තියෙන්න බෑ. ඒ නිසා වෙන තැනකින් ඒක හදාගන්න. උතන ගිහම හදන්න එපා. වෙන තැනක. ඔව්. මේ වර්ෂයට හදන්නේ. ඔව් මේ වර්ෂයේ දෙත ඒ කියන්නේ 2000 දී මෙම වර්ෂයේ කියලා කියන්නේ පුතේ 2022 නේ දැන් අපි යන්නේ. හරි 2022 එකයි එක අඩු කරනවා
දෙදස් එකොළහේ අද එකයි එකින් අඩුව අද වාලක පන්දිනේ පල්ලහැට දාන්න ඕනේ උදේ වාලක පන්දිනේ අඩුව ගන්න බිඳුවයි බිඳුවයි අදලා හා මෙතනින් දාගෙන එකක් අවුරුදු අවුරුදු කියලා දාලා මෙහෙම කොටුවක් තියන්න මාස කියලා මෙහෙම කොටුවක් ලියන්න දින කියලා මෙහෙම කොටුවක් ලියන්න හා එතකොට මේ අවුරුදු අතුරේ ඔයාලගේ අවුරුද්ද ලියන්න හා අවුරුදු 10යි මාස 3යි හා දින 20යි සමහර කට්ටිය එහෙම වෙන්න පුළුවන් ඔන්නෝගේ හතර දින තමන්ගේ හදා ගන්න හැමෝම හදා ගන්න හදන්න සර් මට ඒක හදන්න ඇති තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ දැන් හිතන්නකෝ දැන් යන්නේ මේ 2022 සර් 2022 පහයි 20 කියලා එතකොට මෙන්න මේ 2022 කින් අඩු කරනවා 2011 5යි 20ක් හරි දැන් මම අහන්නම් එක්කෙනෙක් උපන් දිනයක් කවද්ද කියලා සර් මගේ කඩන්නකෝ කෝන්නේ කියන්නේ උපන් දිනේ 2011 ජූලි 7 ජූලි 7. එතකොට 2022 1යි 1කින් අඩු කරන්න ඕනේ 2011 මේ 7යි 1. හරි එහෙම අඩු කරලා තමන්ගේ එක උපන් දින අඩු කරලා හදන්න මයික් ඕෆ් කරගන්න. දැන් මෙන් අඩු කරද්දි මෙන්න මේකම හදන්න මොකද 2011 5යි 20. සම්පූර්ණ අවුරුද්දක් එන්නේ හරි සම්පූර්ණ අවුරුද්ද අවුරුද්දට මාස කීයද අවුරුද්දට මාස 12යි දැන් මේ පැත්ත සම්පූර්ණ 12ක් කැමිලා 12 පහක් අඩු කරාම කීයද 7යි දැන් මේ පැත්ත එකක් මේ පැත්තට ගියානේ මේ පැත්ත තියෙන්නේ එක මේ පැත්තට ගියා. එතකොට දැන් මෙතන එක තියෙන්නේ. හරි? එතකොට 2001 න් එකක් අඩු කරපුවාම 0.2යි. 2 න් එකක් අඩු කරපුවාම 1යි. 0 0 කරගනම් 0.2යි. 2 න් දෙකක් අඩු කරාම 0.2යි. එතකොට මෙයාගේ වයස අවුරුදු 10යි මාස 7යි දින 11යි. හරි? අවුරුදු 10යි මාස 7යි දින 11 ආන්න ඒ වගේ ඔයාලා උපන් දිනේට හදා ගන්න කියලා තමයි දැන් මම කියන්නේ. ඔව්. ලකින පැත්තට බිංදුවක් වටනවා මේ එතනට දාන්නේ බිංදුවද? මොකද්ද? දින කියන පැත්තට. ඔව්. බිංදුවව. දැන් ඔයාලා උපන් දිනේ වට කියන්න බලන්න. 2011 නැවෙනි මාසේ 1
නවවෙනි මාසේ 1. හරි. එතකොට අහන්න අපි 2022 2 1 1. හරි. එතකොට දැන් අහන්න මොකද්ද? මේ එකෙන් එකක් අඩු කරපුවම බිඳුවයි. හරි. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. දැන් එකෙන් 9ක් අඩු කරන්න බෑ. ඒ නිසා මේ පැත්තට එකක් ගේන එක අවුරුද්දක් එන්නේ සම්පූර්ණයෙන්ම. හරි? සම්පූර්ණයෙන්ම අවුරුද්දක් එන්නේ. හා? එතකොට මොකද වෙන්නේ? මේ අවුරුද්දක් කියන්නේ මාස 12. 12යි මේ මේකයි 13යි. 13ෙන් 9ක් අඩු කරපුවාම 4යි. හරි? එතකොට දැන් මෙතන එක තියෙන්නේ එකෙන් එකක් බිඳුවයි. දෙකෙන් එකක් අඩු කරපුවාම 1යි බිංදු බිංදුවක් අඩු කරපුවාම බිංදුවයි දෙකෙන් එකක් අඩු කරපුවාම බිංදුවයි අවුරුදු 10යි මාස 4යි දෙක බිංදුවයි හැමෝම හිතුවද හද ඉවරයි එහෙන අවිෂ්ක කියන්න අවිෂ්ක කියන්න අවුරුදු 10යි මාස 9යි දින දින කවද්ද පන්දිනේ පුතාගේ දෙදාස් 11 මාර්තු 6 මාර්තු 6 දෙදාස් 11 මාර්තු 6 හරි සරි එලි වරයි අවිෂ්ක පුතා වගේ වැරදි ආපෝ හදන්න. හොඳේ බෑ උපන්දිනේ පහු වෙලා දින ඒ නිසා අවුරුදු 11ක් වෙන්න ඕනේ. හරිද? අවුරුදු 11යි. හරිද? අවුරුදු 11යි මාස 0යි වාගෙනවා දින අද දිනේ කවද්ද? 15. Sorry. ආ එකනේ මේ පළවෙනිදට නැහන්නේ. ඔව් අවුරුදු 10යි වා කිව්ව මොකක් කියලාද අවුරුදු 10යි අයිෂ්ක අවුරුදු 10යි අවුරුදු 10යි මාස 9යි දින 27යි දින 27යිද 27යි ආයි නැහැ හරි අන්නේම තමන්ගේ හදාගන්න තමන්ගේ හදාගන්න ජයවරයි හරි කෑ ගහන්න එපා සර මම කියන්නද ඔයාලා හදපු එක කීයද සර මගේද කලණි අවුරුදු 10යි මාස 7යි දින 27යි අවුරුදු 10යි මාස 7යි දින 27යි දින 27යි ඊට පස්සේ කවුද තවත උස්සලා ඉන්නේ දෙවුලි සර් කියන්න අවුරුදු 10යි මාස 1යි දින 22යි පුතාගේ උපන්දිනය එතකොට 2011 නොවැම්බර් හරි ජනවාරි හරිද නොවැම්බර් නේ හා හරි අමාශා පූර්ණි දෙදාස් දහයේ පස්වෙනි මාස 16 නෑ මම අහන්නේ එහෙම නෙමෙයි මම අහන්නේ වාගේ දැන් හතුලක කීයද කියලා අවුරුදු කීයද මාස කීයද දින කීයද
දෙදස් දහයේ දහයයි මම අහන්නේ අවුරුදු කීයද අවුරුදු දහයයි මාස කීයද දින කීයද කියලා අවුරුදු දහයයි මාස පහයි දින දාසයයි දින දාසයයි කශ්මි අවුරුදු 11යි මාස 4යි දින 4යි කද අවුරුදු කීයද 11යි උපන්දිනයකවත්ද 2011 7 වෙනි මාසේ 27 වැරදි අහපව් අවුරුදු 11ක් එන්න විදිහක් නැහැනේ පුතා මටයි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හරි මෙහෙමනේ දැන් අහන්නේ මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදා වෙනකොට ඔයාලට අවුරුදු කීයද මාස කීයද දින කීයද ඒකට මොකක්ද කරන්න ඕනි ඒකට මොකක්ද කරන්න ඕනි මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදා කියන්නේ 2020 මාරි පළවෙනිදා කියලා කියන්නේ 2022 ඒකෙන් අඩු කරන්න ඕනි හරිද ඒකෙන් අඩු කරන්න ඕනි ඔයාලගේ දින උපන්දිනේ වල 2011 දී 2011 දී දිතන්නකෝ 6යි හරිද 6යි 3 කියලා 6යි 3 එතකොට පුතේ මේ එකෙන් තුනක් අඩු කරන්න බැහැනේ හරි එකෙන් තුනක් අඩු කරන්න බැහැ ඒ නිසා මොකක්ද කරන්නේ ඒ නිසා මොකක්ද කරන්නේ මේ පැත්තේ මේ මාසවල එකක් මේ පැත්තට ගියනවා මේ එක මේ පැත්තට ගෙලිනවා කියලා කියන්නේ මෙතන බිඳුවක් මේකෙන් එකක් මේ පැත්තට ගෙලිනවා කියන්නේ මේ මාස කොටනේ මේ මාස එතකොට මේ පැත්ත එකක් මේ පැත්තට නෝයි කියලා කියන්නේ හරිද දින 30ක් කියන්නේ මේ පැත්තට දින 30 මාසයකට තියෙනවා දින 30. දොර 30ක් කියන්නේ මේ පැත්තට. එතකොට මෙතන මේ පැත්තට ගියාම 30යි මේ එකයි 31යි. 31ෙන් දැන් අපිට පුළුවන් නේ අඩු කරන්න 3ක්. 31ෙන් 3ක් අඩු කරපුවාම කීයද 28යි. හරිද? 28යි. එතකොට දැන් මේ පැත්තේ මාස මේ පැත්තට ගියානේ. එතකොට මෙතන දැන් මාස නැහැ. බිඳුවක්. එතකොට බිඳුවෙන් 6ක් අඩු කරන්න බැහැනේ. හරි බිඳුවෙන් 6ක් අඩු කරන්න බැහැ. එතකොට මොකද කරන්නේ මේ පැත්තේ අවුරුද්දක් මෙහෙට ගෙනියනවා. එතකොට මේ අවුරුද්දක් ගිනිච්චාම 12ක් වෙනවනේ. අවුරුද්දට මාස කීයක් තියෙනවද? 12ක් තියෙනවා. 12ෙන් 6ක් අඩු කරපුවාම 6යි. දැන් මේ පැත්තේ අවුරුද්ද මෙහෙට ගෙනිච්චනේ පුතේ. මේ අවුරුද්ද මේ පැත්තේ අවුරුද්ද මේ පැත්තට ගෙනිච්චා. එතකොට දැන් මෙතන තියෙන එකක් ඉතුරු වෙනවා. එතකොට එකෙන් එකක් අඩු කරපුවාම බිඳුවයි. දෙකෙන් දැන් මෙතන කොහෙද ගිහින් නැන්නේ? දෙකෙන් එකක් අඩු කරපුවාම එකයි. බිඳුවෙන් බිඳුවක් අඩු කරපුවාම බිඳුවයි. දෙකෙන් දෙකක් අඩු කරාම බිඳුවයි. අවුරුදු 10යි මාස 6යි දින 28යි. අන්න ඒ වගේ කියන්නේ. දැන් තේරුණාද හතර විදිය? ඒෂාන් මගේ තල හදලා නෙමෙයි තමන් දැන් හදන්න ඕන දැන් හදුවා හදලා පෙන්නුවේ ගොඩක් සර් ඊයේ හදුවා මගේ 12 වෙනි මාසේ තියෙන්නේ බිඳුවනේ වැටෙන්නේ මාස නෑ 12 වෙනි මාසේ ඒ බිඳුව වැටෙන්නේ මාසවලට ඇහෙන්න මට තේරෙන්නේ නැහැ 2022 12 වෙනි මාස 10 නේද 10 12 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
Binduai hatta hatai andu mapai andu matalai palesiya dasa. Ah, itu orang memang ini dua kata nama dia. Eh, tadi kan dekat pian. Tadi kan dekat pian kalau memang ini kan. Hari se. Lewat hamba mana? Raisa. Aduh, lewat. Lewat. Hati ni katih noni, malangan putih. Hati ni katih noni. Hadis ni awasnya tapi katih denum dia yutu ayeke lipi naya. Sorry, nama saha lipi naya. Hadis ni awasnya tapi katih hadis ni. Mak dah melihat ni kata urut, tapi mak melihat mana? Hadis ni awasnya tapi katih. Padahal, hati ni kerja, mang udah kerja makan apa? Udah makan apa? Meter kerja, high meter kerja makan apa? Me board kerja makan apa? Ha sir. Auntie, me kerja makan apa sir? Hati ni kerja makan apa sir? Aree, hati ni kerja tahu lagi punya. Hati ni kerja mau beli yang kita ini. अरे हाथ पे नहीं करना माय मतलब हदीस की आवश्यकता आ रही है दैनुम भी ये तो आएगे नमस्कारी में नहीं है दैनुम दिया यूट्यूब दैनुम दिया यूट्यूब आएगे nama saha lipine metadata puthe samanyen liyanne tamange baharakarayage nama tamange baharakarayage nama saha lipine ekko taatthage naththan ammage harada bo welawa liyanne taatthage nama harada taatthage nama liyanne harada se nama saha mokadda ha nama saha Lipi naya, hadis yang kita ambilkan ini dari umumnya itu ayatnya nama sahaja lipi naya. Ah, boleh kita tahu lagi nama liyan ni, nanti amma nama liyan ni, uluak. Ah, itu amma yang melihat ini sempurna nama liyan orangnya di awal tahun ini mulai berusaha itu nama liyan ni uluak. Mulai berusaha itu nama liyan ni, amma yang kita tahu lagi mulai berusaha itu nama liyan ni, me single liyan ni, sempurna mas single liyan ni. Tapi kita tahu lagi nama kita itu in Sarat lain guna apa? Hari itu kita lipi negar ni apa yang lipi ni mana mana? Entah berapa lipi ni, ha? Di dekat dekat bandar naik mah, ane yang dua orang ni ada. Hari kalau perhatian ni mesti tangguh tangguh berdarah dia kan? Para orang ni nama tak kena tak pergi ni, ambil hari nama dia kan? Hari ini masih hilang tabung aku dah lah. Lipi ni dia agak ni mana? Tukar lagi lipi ni tabung lagi lipi ni. Tinggal lipi ni dia. Sir. Oh. Hatta kita dah lah. Me ada irak dah lah. Lipi ni dia berapa mana tu? Nen, me. Me beli yang tiak kira dan ma. Hari tiak. Tiak kira dah lah. Besan tu lihat ada. Aku sah.
සර් අපිට කරන්ට් එක නැති හින්දා කැමරා ඔෆ් කරගත්තට කමක් නැද්ද? කමක් නැහැ පුතේ. හරි සර්. මයික් ඔෆ් කරන්න ඔයාලගේ මයික් ඔෆ් කරන්න හරි ඊට පස්සේ කියන්නේ ඔහුගේ දුරකථන අංකය ආ කියන්නේ බාරකාරයාගේ දුරකථන අංකය ඔහුගේ දුරකථන අංකය ලියන්න ඔහුගේ දුරකථන අංකය අංක 8 දාලා ඔහුගේ දුරකථන අංකය හරි සර්. හරි තවත් දෙලිනවා. හරි සර්. හරි සර්. හරි. සර් ඔව් අපිට කරන්ට් එක නැතුව දැන් ගෙයින් උනේ මොනවද කරේ වීඩියෝ එක බලන්න පුතේ දැන් ඔක්කොම ආපහු පැහැදිලි කරන්න අමාරුයිනේ අපි මේ කතා කරන්නේ ජීවදත්ත තොරතුරු පත්‍රිකාවක් ගැන දැන් ඒක මම මේකදී අටවැනි වෙන එක වෙනකන් කරලා තියෙන්නේ හරි ඒ නිසා පුතේ වීඩියෝ එක බලන්න මට අටක් අහෝ සාකච්ඡා කරන්න බෑනේ ඒක ආපහු ගොඩක් වෙලා යනවනේ ඒ නිසා වීඩියෝ එක බලන්න ඇත්ත පුතේ මේ දවස්වල පව කට් එක නිසා අරන් කපන නිසා ළමයින්ට සම්බන්ධ වෙන්න තියෙන ප්‍රමාණය අර ළමයි අපහසුතාවකට පත් වෙලා තියෙනවා හරිද නමුත් අපේ ආයතනයෙන් ඔබලන්ට ඒක ලබා දීලා තියෙනවා වීඩියෝ එක බලන්න පුළුවන් විදියක් ගන්න වීඩියෝ එක බලන්න පුළුවන් විදියක් හදලා දීලා තියෙනවා හරි ඒ නිසා සම්බන්ධ වෙන්න නැති කට්ටිය ඒ වීඩියෝ එක අනිත් ඒ වීඩියෝ එකෙන් බලන්න හරි ඒක කරන්ට් එක අපිටත් යන දොර අපිට ඒවට මොන හරි උපක්‍රම ටිකක් යොදව ගන්නවා. දැන් ඔයාලා පොඩ්ඩක් ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් ලොග් වෙන නිසා ක්ලාස් එක තියන්න කලින් ෆෝන් එක අනිවාර්යෙන්ම මේ චාර්ජ් කරලා තියාගන්න. හරි? චාර්ජ් කරලා තියාගන්න. ලැප් එකකින් යන කට්ටියට පුළුවන් ලැප් එක චාර්ජ් කරලා තියාගන්න. කම්පියුටර් එකකට කම්පියුටර් එකකින් යන කට්ටියට පුළුවන් USB එකක් පාවිච්චි කරන්න.
එනිසා එහෙමත් නොහැකි වුණොත් තමයි ඔයාලා වීඩියෝ එක බලන්න පුතේ. හරි. අතන මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක සෑහෙන අමාරුවලා තියෙනවා. හරි. එනිසා ඒ කාරණාව නිසා. හරි. නමය. නමය. අ පාසලේ නම. පාසලේ නම. පාසලේ නම කියලා දාලා ඔයාලගේ පාසලේ නම ලියන්න. පාසලේ නම කියලා දාලා ඔයාලගේ පාසලේ නම ලියන්න. හැමෝම Tamanගේ පාසලේ නම ලියන්න. ලිව්වා සර්. හරි, තව කට්ටිය ලියනවා. ලිව්වා සර්. හරි අපිට ආවම කියන්න නෑ හරි ඉතින් ලියන්න ලියන්න ලියුව කියලා අපෝ කියන්න ඕනේ නැහැ ලියන්න එලුණා නම් ලියල ඉවරයි හරි ලියන්න පාසලේ නම කියලා දාලා ඔයගොල්ලන්ගේ පාසලේ නම කොහොම ලියන්න ලියල ඉවරයි හරි ලියල ඉවරයි නะ හරි ලියල ඉවරයි කියන්න ඕනේ නැහැ ගෑ ගන්න එපා හරි ඊට පස්සේ 10 කියලා දාලා යන්න පුතේ පාසලේ ලිපිණය පාසලේ ලිපිණය අ හැමෝම Tamange පාසලේ ලිපිණිය ලියන්න පාසලේ ලිපිණිය ලියන්න ඉස්සලම් පාසලේ නම ලියන්න දැන් මගේ පාසලේ නම කහවත්ත ජාතික පාසල හරි විද්‍යාලෝක මාවත කහවත්ත හරි අන්න ඒ වගේ ඔයාලගේ පාසලේ ලිපිණිය ලියන්න පාසලේ ලිපිණිය පාසලේ ලිපිණය තව කට්ටිය ලියනවා ඊළඟට පාසලේ දුරකථන අංකය පාසලේ දුරකථන අංකය පාසලේ දුරකථන පාසලේ දුරකථන අංකය දන්නේ නැත්නම් පස්සේ අහලා ලියන්න සර් පාසලේ ලිපිණිය පාසලේ දුරකථන අංකය දන්නේ නැහැ නේ. හරි ඒක පස්සේ පුතේ කාගෙන් හරි අහලා ලියා ගන්න. එක්ක ඉස්කෝලේ ටීචර්ගෙන්. සර් ලිපිණිය දන්නේ නැහැ. ලිපිණිය දන්නේ නැද්ද? ඉස්කෝලේ නුව දැනගන්න ඕනේ ලිපිණිය නම් දැනගන්න ඕනේ. දුරකථන අංකය දැනගත්තේ නැතත්
පාසලේ දුරකථන අංකය. හරි. දැන් මේ ටික මගනවා ඈ. හරි ඉතින් යනවා. හැමෝටම වෙන්නේ පාසලේ දුරකථන අංකය. එපස්සේ 12 වෙනි එක ලියා ගන්න තියෙනවා මේ 12. 12. පාසලට ඇතුළත් වූ දිනය. පාසලට ඇතුල් වූ දිනේ. ඇතුළත් වූ දිනය. ඔයාලා පාසලට ඇතුළත් වුණේ කවද්ද කියලා. දැන් මම පාසලට ඇතුළත් වුණේ 2002 1:23. හරි. අන්න ඒ වගේ ඔයාලා පාසලට ඇතුළත් වෙච්ච දිනේ. ඔය දැන් යන පාසලේ හරි සර්. හරි. හරි හරි හරි. හරි තව කට්ටිය එනවා. ඒ නිසා හරි කියලා කියන්න ඕනේ නැහැ. මම වීඩියෝ එක කරලා දින කට්ටිය මට පේනවා. හරි. ඒ නිසා හරි. ඔගොල්ලෝ ලියන්නේ නැත්නම් හරි ලියන්නේ ඉවරයි. ඒක මම දන්නවා. වීඩියෝ එක කරලා දින කට්ටිය ලියන කට්ටිය ඉන්නේ. හරි. ඊට පස්සේ පුතේ ලියන්න තියෙන්නේ අමාර කට්ටිය නැගිටලා ගිහිල්ලා තුෂාණී චමෝද්‍යා ක්ලාස් එකේ ඉන්න ක්ලාස් එක කරන වෙලාවට එහෙම ඇවිදින් නැතුව හරි ඊට පස්සේ 13 පාසලේ සිට ඔබ පදිංචි ස්ථානයට ඇති දුර පාසලේ සිට sorry පාසලේ සිට නිවසට ඇති දුර පාසලේ සිට නිවසට දුර කිලෝමීටර් 1යි නම් කිලෝමීටර් 1යි මීටර් 200යි නැත්නම් කිලෝමීටර් 1යි මට නම් කිලෝමීටර් 1යි අනේ වගේ ඔයාලගේ දාන්න හරි නිවසේ සිට පාසලේ සිට නිවසට ඇති දුර ඊට පස්සේ පුතේ ඊට පස්සේ අංකයක් නැහැ මොකද ජීවදත්ත පත්‍රිකා විතරයි ඔබලට තියෙන එක හරිද එතකොට ඊට පස්සේ දාන්න ඕනේ පල්ලෙහෙන් මෙන්න මෙතන ඉදින හරි ඒකට අංක දාන්න නෑ දිනයි ලියන්න එපා දැම්ම ලියන්න එපා බලාගෙන ඉන්න බෝඩ් එක දිහා
මේ පැත්තේ කෙළවරේ දින දාන මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම උඩි. ඉරි කැලියක් දාන මෙතනින් දිමේ ලියා ගන්න. කියන්න. අද දිනේ ලියන්න. ආ 2022 9 15. හරි? ඊට පස්සේ මේ පැත්තේ කෙළවරේ අර මෙන්න මේ පැත්තේ මේකටම සමානව අක්ෂර වලක අක්ෂර ගන්න. දැන් අපි අක්ෂර ලියන තැනින් පොඩි කාරි දාන්න ඕනේ සර් මේලා. මේ නම නම නේ සර්. මොකද්ද? අපි පොඩි කාලේදී ඔය වගේ පත්‍රයක් ආවොත් අක්ෂර විදියට දාන්න ඕන නම නේද? ඔව්. එහෙම දාන්න. නම ලියන්න. ඔයාට අකුරේ වගේ නම ලියන්න. සර් අක්ෂර ගැහුව කමන්නේ නැද්ද? කමන්නේ වලට අක්ෂරක් තියෙනවද? ඔව් සර්. අක්ෂර කියන කට්ටිය අක්ෂර දාන්නකො. හරි ඔන්න ඔතනින් ජීවදත්ත පත්‍රිකාව අවසන්. ඔයාලට දැන් තේරුණාද ජීවදත්ත පත්‍රිකාවක් හදන්නේ කොහොමද කියලා? ඔව් සර්. ඔව් සර් තේරුණා. ඔව් සර් හොඳට තේරුණා. ඔව් සර්. ඔව් සර්. හරි. කොමඩ වීඩියෝ ඔන් කරලා තියෙන කට්ටිය ඔයගොල්ලන්ගේ ජීවදත්ත පත්‍රිකාව පෙන්වන්න බලන්න කැමරාවට බලන්න. පේන්නේ නැහැ. අමාර කට්ටිය ඕර්ණි පෙන්වන්න බලන්න. තමන්ගේ ජීවදත්ත පත්‍රිකාව සර් හරිද සර්? හරි හරි පොඩ්ඩක් ඉන්න බලාගෙන යනවා මම්මේ. හොඳයි. හරි. සර් ඉදුවරගේ හරිද? හරි. සර් නුවන්දාරගේ හරිද? හරි. හරි පුතේ හරි ඈ. හරි හැමෝම හොඳයි. හරි මම හැමෝගෙම බැලුවා. හරි. ඔන්න ඔහොම තමයි පුතේ සාමාන්‍ය ජීවදත්ත පත්‍රිකාවක් නිර්මාණය කරන්නේ. ඒතොර ජීවන ජීවදත්ත පත්‍රිකාවක ඇතුළත් කරන්නේ ඔයාලගේ පෞද්ගලික තොරතුරු. තමන් සතු යහපත් ගති ලක්ෂණ සර් මාතෘකාව ලියා ගන්නද? ආ මාතෘකාව කරගෙන යන තමන් සතුව පවතින යහපත් ගති ලක්ෂණ. තමන් සතුව පවතින යහපත් ගති ලක්ෂණ හැමෝම ලියන්න. තමන් සතුව පවතින යහපත් ගති ලක්ෂණ. තමන් සතුව පවතින යහපත් ගති ලක්ෂණ. සර් ඔව් තමන් සතු යහපත් ගතිගුණ කියලා ලිව්වට කමන්නේ නැද්ද? කමන්නේ නැහැ. තමන් සතු පවතින යහපත් ගති ලක්ෂණ. හරි. එහෙම තමන් සතු පවතින යහපත් ගති ලක්ෂණ කියලා ලියලා ඔයාලා ගාව තියෙන යහපත් ගති ලක්ෂණ පහ පිළියෙල බලන්න.
වාලගාව තියෙන යහපත් ගති ලක්ෂණ. ඒතොර යහපත් ගති ලක්ෂණ එක් එක් කෙනාගේ එක් එක් කෙනාට වෙනස්. හොඳේ? අර යහපත් ගති ලක්ෂණ. ඒ යහපත් ගති ලක්ෂණ ගත්තට පස්සේ කාරුණික වෙන එක, ප්‍රතිමන්ත වෙන එක, සරල වෙන එක, හරිද? සතුටින් හැම වෙලේම ඉන්න එක, අවුග්ගභාවය, සත්‍යවාදී භාවය. මේවා තමයි යහපත් ගති ලක්ෂණ. හරිද? ආ සත්‍යවාදී වගේ කවුරු කියන්නේ නැහැ ඇත්ත කියන්නේ. හරිද? හොරකම් කරන්නේ නැහැ. හරි? ඒ වගේ තමන් ගාව තියෙන යහපත් ගති ලක්ෂණ ලියන්න. තමන් ගාව තියෙන යහපත් ගති ලක්ෂණ පහක් ලියන්න හැමෝම. තමන් ගාව තියෙන යහපත් ගති ලක්ෂණ. පහක් නේද? ඔව් පහක්. මයික් එක ඔෆ් කරන්න ඉෂාන්. එම කියලා වරනාට පස්සේ තමන්ගේ මයික් එක ඔෆ් කරන්න. හැමෝම එහෙම කුරුදු වෙන්න. සාමාන්‍ය සතුව පවතින යහපත් ගති ලක්ෂණ හරි නියුද කමෙන්ට් හරි හැමෝටම වල හරි හැමෝම ලියන්නේ නැති කියලා මම විශ්වාස කරනවා ලිව්ව නැති කට්ටිය ඒතර ටික ලියන්න හරි මම මේක අහන්න යන්නේ නැහැ තමන් ගාව තියෙන ගති ලක්ෂණ හොඳ ගති ලක්ෂණ තමන් දන්න හරි එහෙනම් පුතේ අද කරපු පාඩම් ටික හැමෝටම තේරුණා නේද ජීවදත්ත පත්‍රිකාව හදන එක තමයි අද ප්‍රධානතම වෙලා තියෙන්නේ හරි තේරුණා සර් තේරුණා සර් තේරුණා සර් හරි පුතේ එහෙනම් මෙතන ක්ලාස් එක හරි අද පුතේ මම මෙතන ක්ලාස් එක නවත්වනවා එහෙනම් සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න සියලු දෙනාටම ආයුබෝවන් I bow and say, I bow and say, I bow and say.